ඒක නෙමේ ඇමති මණ්ඩලයේ කවුද ඉන්නේ? සමහර ඇමතිවරු මොන වගේද? මන්ත්‍රීවරු කොහොමද? දේශපාලඥයන් කොහොමද? කිව්වොත් ඔබ දෙන උත්තරේ මාධ්‍ය කියන්නත් බැරි වෙයි. ඒ තරමට දේශපාලඥයන් පිළිබඳව රට්ටුන්ට තියෙන කලකිරීමක්. මේ රටේ දේශපාලකයෝ කෑවා. එහෙමයි රට්ටු කියන්නේ. හරිද? හොඳට තිබුණු රටක් දේශපාලකයෝ ඇද දාපු තැන. දැන් මං මේ ඇතැම් දේශපාලඥයන් ගැන ඇහුවේ ඇතැම් ඇමතිවරුන් ගැන දේශපාලඥයෙක් කියපු කතාවක් අද පත්තරේ ශීර්ෂ පාඨයක දාලා තියෙනවා. ඇමති මණ්ඩලයේ පුබ්බඩයන් කීප දෙනෙක් ඉන්නවා. මට ඒ තත්ත්වයට වැටෙන්න බෑ. ක්‍රිෂාන් පත්තරත් ලිය. මෙන්න කියපු කෙනා පත්තරේ ඉන්නවා. වර්තමාන ඇමති මණ්ඩලයේ පුබ්බඩයන් කීප දෙනෙකු සිටින බවත් එම තත්ත්වයට තමාට වැටීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කළා තියෙනවා. තමා දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ පළමුවෙනියට මනාපගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවත් මේ වන විට තමාට ආණ්ඩු පක්ෂයේ තනියම වාඩි වී සිටින්නට පාර්ලිමේන්තුව තුළ සිදු වී ඇති බවත් විමලවීර දිසානායක කියනවා. නිකමකු ලෙස තමාට ආණ්ඩු පක්ෂයේ සිටීමට සිදු ඇති අතර ඒට තමා බෙහෙවින් අකමැති බවද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියනවා. කොච්චර අමාරුවෙන් සමහර ඇමතිවරු ඉන්නව ඇද්ද? ඒක ඉස්සෙල්ලා කතා කළෙමු. කී දෙනෙක් ඇවිල්ලා නොකිය කිව්වද තමන්ට ඇමතිකම් ඕනි කියලා? එපා කියන්නෙත් ඕනි කියලා කියන එක දැනෙන විදියට මොන තරම් බලාපොරොත්තු තියන් ඉන්නවද? ඇතැම් දේශපාලඥයන්ට ඇමතිකමක් නැහැ කියලා කියන්නේ. හරි, අනිත් පුටුවක වාඩි වෙන්න බැරි මොකක් හරි අපහසුයක් තියෙනවා වගේ ඇමති පුටුවකම වාඩි වෙන්න ඕනේ. පස්ස හුරු වෙලම තියෙන ඇමති පුටුවකට සමහරු. හරිද? ඒකක්. ඒ අතරේ ඇමති මණ්ඩලය ගැන කතා කරනකොට මෙයා කියනවා, පුබ්බඩයෙන් ඉන්නවලු මේ ඇමති මණ්ඩලවල මේ දේශපාලඥයන් අතර ඉන්න පුබ්බඩයන් ගැන ජනතාවගෙන් ඇහුවනම් හොඳට කියලා දෙයි.